මේ වීඩියෝ එකෙන් ඔබ දකින්නට යන්නේ ජීවිතයේ ඔබ කවදාවත් දැකලා නැති අමුතුම දේවල් කිහිපයක්. මේ ඔබ දකින දේවල් විශ්වාස කිරීමට පවා අපහසු වේවි. මොකද ඒවා ඒ තරමටම පුදුම සහගතයි. එම පුදුම සහගත දේවල් මොනවද කියලා අපි සොයා බලමු. අංක 1. ගෝල්ෆ් පිට්ටනියක කිමිදීම. ගෝල්ෆ් සහ කිමිදීම කියන්නේ එකිනෙකට කිසිම සම්බන්ධයක් නොමැති දේවල් දෙකක්. නමුත් මේ ඔබ වෙත ගෙන එන්නේ ඒ දෙකම එකට සම්බන්ධ වූ අවස්ථාවකි. ගෝල්ෆ් බෝල කිමිදුම් කරුයන්ුවෙන් හඳුන්වන වෘත්තියක් තිබෙන බව ඔබ දන්නවාද? සාමාන්‍යයෙන් හැම ගෝල්ෆ් පිට්ටනියක වගේම 4 සිට 12ක් දක්වා වූ ජල තටාකයන් තිබෙනවා. ඉතින් එම නිසා වැඩි පහරකින් බෝලයක් යම ජල තටාකවලට වැටෙන්නට පුළුවන්. අන්න එම නිසා තමයි ගෝල්ෆ් බෝල් ඩයිවර් යනුවෙන් හඳුන්වන වෘත්තියක් පවතින්නේ. ගෝල්ෆ් බෝල කිමිදුම් කරුවන් එම ජල තටාකවල කිමිදී ගෝල්ෆ් බෝලයන් ගොඩටගෙන ඒවා නැවත පාරිභෝගිකයින්ට විකුණනු ලබනවා. මේ හොඳ ලාභයක් ඉපීමට හැකි රැකියාවක් කිව්වොත් නෙවෙයි. නමුත් මෙම රැකියාව ලේසි පාසු එකක් නම් නොවේයි. මොකද එහි පතුල පැහැදිලිව පෙනෙන්නේ නැහැ. එම නිසා ගෝල්ෆ් කිමිදුම් කරුවන් කණ්ඩායම් වශයෙන් රාජකාරියේ නිරත වෙනවා. ලංකාව තුලත් ගෝල්ෆ් ක්‍රීඩාව ප්‍රචලිත වුණොත් ඔබේ අටපහ රැකියාව වෙනුවට මෙම රැකියාව තෝරා ගන්න ඔබට පුළුවන්. අංක 2. ක්වික් සර්ෆසින්. ඔබත් ගැඹුරු ජලයේ පිහිනීමට සහ කිමිදීමට කැමති කෙනෙක්ද? එසේ නම් ජලයේ කිමිදෙමින් සිටින අතරතුර ඉතා ක්ෂණිකව මතුපිටට පැමිණීමේදී සිදුවෙන දේ ගැන ඔබ අනිවාර්යයෙන්ම දැන සිටිය යුතුයි. මතක තියාගන්න, ඩීකම්ප්‍රෙෂන් හෝ අසම්පීඩනයේ ලෙස හඳුන්වන තත්ත්වය යනු ගැඹුරු ජලයේ කිමිදෙන්නන්ට මුහුණ දෙන්නට වෙන භයානක තත්ත්වයක්. ඒ විසින් සිදු කරන්නේ ඔබ පැරලයිස් කිරීම පමණක් නොවෙයි. ඒ විසින් මරණය පවා ගෙන දෙන බව මතක තබා ගන්න. අලෙහන්ද්‍රෝස් රාමෝස් මාටිනස් කියන මේ පුද්ගලයා ඉතා වාසනාවන්තයෙක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මොකද ගැඹුරු ජලයේ කිමිදෙමින් සිටින අතරතුර ඉතා ක්ෂණිකව මතුපිටට පැමිණීමට කටයුතු කරන්ත් වාසනාවකට ඔහුගේ ජීවිතය බේරී තිබුණා. පේරු ජාතිකයෙකු වන ඔහු වෘතියෙන් ගැඹුරු මුහුදු පතුලේ වෙසෙන ජීවීන් විකුණා ජීවත් වෙන කෙනෙක්. එහිදී එකවර ජලය මතුපිටට පැමිණීමට උත්සාහ කිරීම නිසා තමයි ඔහුට මෙම තත්ත්වයට මුහුණ දීමට සිදු වුණේ. එහිදී ඔහුගේ රුධිරයේ නයිට්‍රජන් බබළු නැංවීමට පටන් ගත් නිසා ඔහුගේ ශරීරය බැලුමක් ලෙස පිම්බී තිබෙන හැටි තමයි මේ ඔබ දකින්නේ. දැන් ඔහුට හල්ක්ට සමාන පෙනුමක් තිබෙනවා. නමුත් ඔහු හල්ක් වැනි ශක්තිවන්තයෙක් නම් නොවෙයි. දීර්ඝකාලීන වෛද්‍ය ප්‍රතිකාරවලට ලක්විය යුතු රෝගියෙකි. අංක 3. මී පැණි සොයන්නන්. වසර දහස් ගණනක් පුරාවට මිනිසා විවිධ සත්වයන් හීලෑ කර ගැනීමට සමත් වුණා. බොහෝ විටේ කුජිකර්මාන්තය සඳහා හෝ සුරතල් සතුන් ලෙස භාවිතා කිරීමටයි. එලෙස හීලෑ කරගත් සුනකීන් සහ කුස්සන් වැනි සත්වයන් ආහාර සොයා ගැනීම සඳහා භාවිතා කර තිබෙනවා. එපමණක් නොවෙයි, ඔබ දන්නවද මී පැණි සොයා ගැනීම පහසු කර ගැනීම සඳහාද මිනිසුන් විසින් සත්වයන් හීලෑ කොට පුහුණු කරවා තිබෙනවා. ඒ මී පැණි වලට කෑදර වලසුන්නම් නොවෙයි. ඒ මී වද ඇති තැන් පෙන්වීමට සමත් කුරුළු විශේෂයක්. මෙම කුරුළු විශේෂය වාසය කරන්නේ අප්‍රිකාව තුලයි. ඔවුන් මී වද අනුභව කිරීමට වැඩි ප්‍රියතාවයක් දක්වනවා. මෙම කුරුළු විශේෂය මී පැණි ජීර්ණය කිරීමට හැකියාව සහිත දුර්ලභ කුරුළු විශේෂයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. පියාසර කෘමීන් වගේම වේයන් වැනි කෘමි සතුන් ද ඔවුන් ආහාරයට ගන්නවා. මෙම කුරුල්ලන් විශේෂ නාදයක් මගින් මී වද කොලොනි ඇති තැන් මිනිසුන්ට පෙන්වා සිටිනවා. ඔවුන් විසින් මී වදයක් පෙන්වා සිටි පසුව මී වද සොයන්නන් විසින් එම මී වද ලබාගෙන එහි මදු පටලකේම කුරුල්ලාට ආහාරය පිණිස ලබා දෙනවා. ඉතින් මෙම කුරුල්ලන් සහ මී වද සොයන්නන් කියන දෙපාර්ශවයේ මින් ප්‍රතිලාප ලබනවා. අංක 4. මාළු බිත්තර කෑමක් වැනි දෙහි ගෙඩි. ලංකාවේ ප්‍රසිද්ධ නොවුනත් මාළු බිත්තර වලින් සාදන කැවියා ලෙස හඳුන්වන ආහාරය විදේශ රටවල්වල ඉතා ජනප්‍රියයි. ඇතුළතින් කැවියා වලට සමාන දෙහි ගෙඩි පළදරන ශාකයක් ඇත්තටම තිබෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරන එකක් නැහැ. මෙම ලයිම් කැවියා සහ ෆිෂ් කැවියා එකිනෙකට වෙනස් දේවල් දෙකක් වුණත් ඇතුළත පෙනුමෙන් නම් මේ එකිනෙකාට ඉතාමත්ම සමානයි. ෆින්ගර් ලයිම් ලෙස හඳුන්වන මෙම ශාකය ඕස්ට්‍රේලියාවේ වනාන්තරවල බහුලවම දැක ගන්නට පුළුවන්. මේ සාමාන්‍ය දෙහි වලින් වෙනස් වන්නේ එහි ඇතුළත ඇති කුඩා රවුම් හැඩැති මදුළු තුළ ලෙමන් විෂ වෙන වෙනම පවතින නිසායි. එහි රසයේ දෙහිවලට සමාන වුණත් තරමක් වැඩි ඇඹුල් රසකින් යුක්තයි. 1990 ගණන්වල තමයි මේ පළතුර ලෝපුරා ප්‍රසිද්ධ වුණේ. මේ පළතුර එදා ජෑම් වර්ග සෑදීමට භාවිතා කළ අතර විදේශ පළතුරක් ලෙස ලෝපුරා අලෙවි වුණා. අද එය බොහෝ ආහාර වර්ග පිසීම සඳහා අනිවාර්ය ද්‍රව්‍යයක් ලෙස භාවිතා වෙනවා. ඉතින් මෙහි රස බලන්නට ඔබටත් දැඩි ආශාවක් ඇති වෙන්නට ඇති. අංක 5. පළතුරු වර්ග 40ක් පළදරන ගස. එකිනෙකට වෙනස් පළතුරු දෙකක් එක් ගසක හැදෙන එක මහා අරුමයක් නොවේයි. නමුත් එකිනෙකට වෙනස් පළතුරු වර්ග 40ක් එක් ශාකයක වවන්න පුළුවන් බව ඔබ දන්නවාද?
සෑම් බැන් නේකන් කියන මේ පුද්ගලයා ඒ සිදු කළ හැකි බව ලෝකයටම ඔප්පු කර පෙන්වීමට සමත් වුණා. ඔහු සිරස්කූස් විශ්වවිද්‍යාලයේ කලාකරුවෙකු වගේම මහාචාර්යවරයෙකුද වෙනවා. ඔහුට පහළ වූ අදහසක් ක්‍රියාවට නංවමින් තමයි ඔහු පළතුරු වර්ග 40ක් පළදරන මේ ශාකය නිර්මාණය කරේ. ප්‍රධාන මෞශාකයේ විසින් සහයෝගය දක්වන පළතුරු වර්ග සොයා ගැනීම සහ ඒවා බද්ධ කිරීම විශාල අභියෝගයක් වුණා. විශ්වාස කරන්න ඔහු ඒ සඳහා පුරා වසර 5ක් වෙහෙසුණා. ප්‍රධාන මව් ශාකයට වෙනත් පළතුරු ශාකයන්හි අතු 40ක් බද්ධ කිරීමෙන් තමයි ඔහු මෙම අපූරු පළතුරු ගස නිර්මාණය කරේ. ඒ අතර ආමන්ඩ්, චෙරි, අප්‍රිකොට්, ප්ලම්, පීච් සහ තවත් බොහෝ පළතුරු වර්ග තිබෙනවා. ඔහු මේ කලාත්මක දෙයක් ලෙස මුලින් නිර්මාණය කරද පසුවේ සාර්ථක කෘෂිකාර්මික තාක්ෂණික ක්‍රමයක් ලෙස ලෝකයේම හඳුනා ගන්න ලැබුවා. අංක 6. එකම චිත්‍රපටිය නැවත නැවත ධාවනය කිරීම. ඔබ වඩාත් කැමතිම චිත්‍රපටියක් වුණත් දෙවතාවකට හෝ තෙවතාවකට වඩා බලන එක ඉතා නීරස දෙයක් බව අමුතුවෙන් පැවසිය යුතු නැහැ. හිතන්න ඔබට එකම චිත්‍රපටිය හැමදාම අවුරුදු 23 පුරාවට එක දිගට නරඹන්නට පුළුවන්ද? විශ්වාස කරන්නේ සඳහාම විශේෂයෙන්ම නිර්මාණය කරපු විශේෂ සිනමා ශාලාවන් තිබෙනවා. ඉන්දියාවේ මුම්බායි වල එවැනි සිනමා හලක් තිබෙනවා. එය හඳුන්වන්නේ මරාතා මන්දිර යනුවෙන්. 1958 ඔක්තෝබර් 6 වෙනිදා විවෘත කරපු එම සිනමා හලේ අසුන් දහස් ගණනක් ඇති අතර එදා සිට හැමදාම උදෑසන 11:30ට එහි තිරගත කරේ දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ කියන හින්දි චිත්‍රපටයයි. 2019 සැප්තැම්බර් වන විට සති 1230 වෙනි කාලයක් පුරාවට එහි එම චිත්‍රපටය තිරගත වුණා. විශ්වාස කරන්න කවදාවත් එම සිනමා හල හිස්ව පැවතියේ නැහැ. එය එම චිත්‍රපටයට ආදරය කරන ජනතාවගෙන් නිරන්තරයෙන් පිරී පැවතියා. මේ විදියට හැමදාම වුණත් නරඹන්න පුළුවන් ඔබ කැමතිම චිත්‍රපටයක් තිබෙනවා නම් ඒ කුමක්ද කියා අපි සමග බෙදා ගන්නට අමතක කරන්නට එපා. අංක 7. ලොව විශාලතම මුතු වැටය. මුතු යනු සාගරයේ වූ දියමන්ති. එම වටිනා මුතු වලින් කාන්තාවන් නමන්දානන්දයට පත් කිරීමට සමත් වෙන විදියේ අලංකෘත ආභරණ නිපදවනවා. මුතු යනු හම්බෙන්වත් කෙනෙකුට හම්බ වෙන්නේ නැති තරම් ඉතා දුර්ලභ දෙයක්. නමුත් ඒබ්‍රහම් රේස් කියන මේ වාසනාවන්ත පුද්ගලයාට තමයි ලෝ විශාලතම මුතු වැටය හමු වුණේ. විශ්වාස කරන්න බොහෝ මුතු වැට කඩල ඇටයකට වඩා විශාල නොවුනද මොහුට හමු වූ මුතු වැටේ කිලෝග්‍රෑම් 27.65 තරම් ඉතා වටිනා විශාල වූ එකක්. එය කුඩා ලදරුවෙකුගේ ප්‍රමාණයට සමානයි. එය ඔහුගේ නිවසේ පවුලේ වූ ශුද්ධ වූ වස්තුවක් ලෙස ප්‍රදර්ශනයට තබා තිබෙනවා. මේ දුටුගමන් බොහෝ දෙනෙක් සිතුවේ මේ කිසිලෙසකින්වත් මුතු වැටයක් නොවන බව වුණත් විද්‍යාගාර පරීක්ෂණවලදී මේ යෝධ මුතු වැටයක් බව 100%ක් තහවුරු වුණා. එහි වටිනාකම ඩොලර් මිලියන 90ක් පමණ වෙනවා. එසේ වුවද පවුලේ කිසිවෙකු මේ විකුණා මුදල් කිරීමේ අදහසකින් පසුවන්නේ නැහැ. ඔහු මේ කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තැබීමට බලාපොරොත්තු වෙන සිටින බවද වාර්තා වෙනවා. අංක 8. මී මැසි සන්දනිය. අද සංගීතය සඳහා වැඩිපුරම භාවිතා වන්නේ ඉලෙක්ට්‍රොනික මියුසික් තාක්ෂණයයි. එමගින් අපූරු මියුසික් සංගීත ශබ්දයන් නිර්මාණය කරන්නට පුළුවන්. නමුත් මේ ඔබ දකින පුද්ගලයා නම් මියුසික්ස් නිර්මාණය කරන්නේ මී මැස්සන් යොදාගෙනයි. බයෝනි සෑම් පියනු සංගීතඥයෙකු පමණක් නොවෙයි, කලාකරුවෙකු, නානි පෑම්කරුවෙකු සහ මී මැසි පාලකයෙකුද වෙනවා. ඔහු නිවසේ සිටම ආරක්ෂිත ඇඳුම් පැළඳ මී මැස්සන් යොදාගෙන සංගීතයන් නිර්මාණය කරනවා. ඔහු සතුව මී මැස්සන් ලක්ෂයක් පමණ සිටිනවා කිව්වොත් ඔබ පුදුමයට පත් වේවි. ඒ සියලුම මී මැස්සන් මීරු සංගීතයන් නිර්මාණය කිරීමට ඔහුට උදව් වෙනවා. මෙතරම් විශාල මී මැස්සන් තොගයක් සමග මෙවැනි දෙයක් සිදු කිරීම ලේසි පහසු නැහැ. ඔහු මේ සිදු කරන්නේ එක්තරා උදාර වූ සිදුවිල්ලක් පෙරදැරිවයි. ඒ ලෝපුරා වේගයෙන් විනාශයමින් පවතින මී මැස්සන් ගහනය ගැන ලෝකවාසී ජනතාවගේ අවධානය යොමු කිරීමටයි. මී මැස්සන් සහමුලින්ම වඳ වී ගියොත් මිනිසුන් නම් අපට කුසගින්නේ මේ යන්න සිදු වෙනවා. මොකද මී මැස්සන් තමයි පරාගණය සිදු කරන්නේ. සංගීතයට සෑම කැමති නිසා මී මැස්සන් මගින් මියුසික්ස් නිර්මාණය කිරීම මගින් ලෝවාසී ජනතාවගේ අවධානය මී මැස්සන් වෙත යොමු කිරීමට ඔහු විශාල වෙහෙසක් දරනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔබ වෙත ගෙන ආපු මේ අපූරු දේවල් නම් මීට කලින් ඔබ කවදාවත් දැක නැතුව ඇති. මෙවැනි අපූරු දේවල් නරඹන්න අපිව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.